Hello. Sen diye bak kat diye. Heming heming eko tuyana mavage. Mava peynim adı. Kavrari tam sappe kat denne. Kav denne. Mava ehenim adı. Doktor Çamira, Doktor Nilanga, mava ehenim adı. හරියට පේනවද? Excellent. Okay. කොහමද ડોක්ටර් නිලංග? කවුද වෙන්නේ ඉන්නේ? Okay. Cool. කාන්චනා කොහමද? නියොර පැත්තේ වහිනවද? වෙන කවුද ඉන්නේ අඳුරන අය? අපි තව විනාඩි 5කින් විතර පටන් ගමු. කට්ටිය එකතු වෙනවා තාම. කොහමද ජගත්? බොහොම ස්තුතියි එකතු වුණාට. කවුද අඳුරන අය ඉන්නේ? අද ටිකක් නපුරුදුයි වගේ මගේ සීට් එකත්. අපි තව විනාඩි 3කින් විතර පටන් ගමු බලන්න. කට්ටිය සනීපෙන් කියලා හිතනවා. හැමදාම අපි නම් නැගිටිනකොට හැමදාමත් ප්‍රශ්නයක් නැගිටින රටක ජීවත් වෙන්නේ නේද? අපි තවත් ප්‍රශ්නයක් ගැන තමයි කතා කරන්න යන්නේ. එහෙනම් අපි අද පටන් ගමු. අපි විනාඩි 10ක් විතර දැන් බලාගෙන හිටියා. හොඳයි, සුභ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. බොහොම ස්තුතියි මාත් එක්ක සම්බන්ධ වුණාට. අද මම ඔයගලන්ව අමතන්නේ ළමා හිංසනයට තිත පදනමේ සභාපතිනිය හැටියට. ළමා ආරක්ෂණය කියලා කියන්නේ මගේ හදවතට ඉතාම සමීප, මම බොහොම වගකීමෙන් සහ කැපවීමෙන් ක්‍රියා කරන මාතෘකාවක්. අපි ඔක්කොමලා දන්නවා වර්තමානයේ ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය ජාතික අර්බුදයක් වෙලා කියලා. අපේ 2500 වසරක ප්‍රෞඪ ඉතිහාසයක් එක්ක අපේ මේ බෞද්ධ වූ සිංහල වූ ඒ වගේම අනික් ජාතීන් සිටින බහු ජාතික බහු ආගමික බහු වාර්ගික රටක ළමා අපයෝජක රකුසෙක් වෙලාගෙන ඉන්නවා. ඔබෙත් මගෙත් දරුවන් බොහොම අනාරක්ෂිත තත්ත්වයකට අද වැටලා තියෙනවා. අපි දත්ත වශයෙන් බැලුවොත් මේ වසරේ 1991 අපි රටක් හැටියට එක්සත් ජාතීන්ගේ ළමායිතීන්ගේ ප්‍රඥාප්තියට අත්සන් කළා. ඒ අත්සන් කරපු ඒ සම්මුතියේ තියෙන දේවල් අපේ රටේ නීතියට ගේනවා කියලා පොරොන්දුවක් දුන්නේ හරියටම අවුරුදු 30කට එහැයි. අද වෙනකොට අවුරුදු 30ක් ගිහිල්ලා අපි අපේම පොලිසිය ගිය අවුරුද්ද කිව්වා අපේ දරුවෙක් පැය දෙකකට වරක් ලිංගික අතවරයකට පත් වෙනවා කියලා. ඒ අත්සන් කරපු රටවල් අතුරෙන් 196න් අපි දැන් 10%ක් වන සුළු තරයකට ගිලා බහැලා තියෙනවා දරුවන්ට එරෙහි ක්‍රූරත්වය අතින් අනාරක්ෂිතම රටක් හැටියට. අපි එතකොට කොහෙටද මේ යන්නේ? අපි ඇත්තටම අපේ රට, අපේ ගහකොළ අපි ආරක්ෂා කරලා, අපේ ආර්ථිකය අපි සංවර්ධනය කරලා අපි මේ රට බාර දෙන්න හදන්නේ මානසික, ශාරීරික, අධ්‍යාත්මික තුවාල ලැබපු දරුවන් නම්
අපි දායාද කරන්නේ අදටත් වඩා හෙට ව්‍යසනයක් ඇති රටක්. ඒ නිසා අපි එකතු විය යුතුයි දැන්. මේක හැමතිස්සෙම විවේචනය කරලා ඉන්න විතරක් නෙමෙයි අපි ඇත්තටම මේ ගැන ක්‍රියා කළ යුතුයි. අනික් සියලු දේවල්යින් කරලා මේක මූලික කරගෙන අපි අදම ක්‍රියා කරන්න ඕනේ නැගී සිටින්න ඕනේ. ඒ සඳහා ළමා හිංසනයට තිත සංවිධානය අවුරුදු 3ක් ඔස්සේ ක්‍රියා කරගෙන ආපු අඛණ්ඩ ක්‍රියාකාරීත්වය අපි මුල් කරගත්තේ දවස්වල ශාරීරික අපයෝජන. මොකද අපයෝජන වර්ග 4ක් ශාරීරික, මානසික, ලිංගික සහ නොසලකා හැරීම් කියන ඒවායින් ශාරීරික අපයෝජන තමයි ශ්‍රී ලංකාවේ ලෝකයේ බහුලතම. ඒ නිසා අපි ඉලක්ක කරගත්තේ ඒ අංගයයි. ඒ අනුව අපි 2018 දී ජාතික පිළිවෙතක් යත් කළා පංචමහා යෝජනාව කියලා. ඒකට මූලික වුණේ විධායකය. නමුත් අවාසනාවකට අද අපේ විධායකය නීතියේ වරදකරු වී මරණ දඬුවමට නියම වූ ළමා ඝාතකෙක් නිදහස් කරන නිසා අපිට අපේ විධායක ගැන හෝ අපේ පාලකීන් ගැන විශ්වාසය තියාගන්න බැරි තත්වයකට ළමා ආරක්ෂණය බිඳ වැටිලා තියෙනවා. ඒ නිසා අපේ ඉලක්ක කරගත් ඒ ක්‍රමවේදය, අපි කරගෙන ආපු ඒ වැඩසටහන් අපි ඇත්තටම සාර්ථකත්වයක් අත්කරගෙන තියෙනවා. මතු පිටින් පෙනුනේ නැති වුණාට අපි ජාතික සහ ජාත්‍යන්තර තලයේ අපි නීති රීති සම්පාදනය කරමින් යනවා. ඒ කොමිටු වලට සම්බන්ධ වෙනවා. ඒ ප්‍රතිපලයක් හැටියට, ඒ සාර්ථකත්වයක් හැටියට අපි ගිය වසරේ හරියටම අද වෙනකොට අවුරුද්දයි, ගිය ජූලි 25 වෙනිදා අපි දියත් කළා දැන් ඇති මහා පුරවැසි සංවාදය. එහි ප්‍රතිඵලයක් හැටියට අපිට පුළුවන් කමක් ලැබුණා ළමා ආරක්ෂණය දිනපතා කතා වෙන මාතෘකාවක් බවට කරලියට ගේන්න. ඒ මගින් දැන් ළමා ක්‍රියාකාරීන් බොහෝමයක් ඉන්නවා. අපිට හරි සන්තෝෂයි ඒ ගැන. නමුත් අපි ඒ ඉලක්ක කරගත් මාවත ඔස්සේ ගියා. අපිට හුඟක් දෙනෙක් ඇහුවා, ඇයි මේ එක එක ලරුවා වෙනුවෙන් එක එක කේස් එකනකොට ඇයි අපි කතා කරන්නේ නැත්තේ, ක්‍රියා කරන්නේ නැත්තේ කියලා. අපි ඒ ඛේද වාචකයන් වල තියෙන අදහ අර්ථවත් දේවල් අපි අරගෙන ඒව උණ්ඩයක් කරගත්ත අපේ මාර්ගයට. ඒ උණ්ඩේ අපි පාවිච්චි කරලා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මේ වසරේදී ස්වර්ණමය තීන්දුවක් දුන්නා. ශාරීරික අපයෝජන අප රටේ සහ මුලින්ම තුරන් කළ යුතුයි. අපේ රටේ තියෙන නීතියටත් පිටුපාලා ඒගොල්ලෝ ඒ දඬු තීන්දුව දුන්නා. ඒ අනුව අපි ක්‍රියා කරගෙන ආවා. දැන් ව්‍යවස්ථා දායකය අපේ පැත්තට හරවා ගත යුතුයි කියලා. ඒ අතර තුරේ තමයි මේ අර අවුරුදු 15 දැරිවිය මේ ඉන්ටර්නෙට් එක හරහා අපයෝජනය වීමත්, මේ අනික් දරුවා දැන් මේ ඇමති මේ හිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ගෙදර ගිනි තියාගෙන නැති වුණේ. නමුත් අපේ ක්‍රියාකාරීත්වය අපි දිගටම කරගෙන යනවා. ඒ අනුව අපි ශාරීරික ප්‍රචණ්ඩත්වය පමණක් නෙමෙයි, දැන් අපි පොදුවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා අපි දැන් පාර්ලිමේන්තුවට යෝජනාවක් දීලා ඒක පෞද්ගලික සමාජ මොකක්ද ඒකට කියන්නේ ප්‍රයිවට් මෙම්බර්ස් බිල් එකක් හැටියට සංවාදයකට ලක් වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඒ නිසා මම අද කතා කරන්නේ ඕගලන්ට ආරාධනාවක් කරන්න. අපි දන්නවා මේ එක එක දාස් ගණන් ඉලක්කම් දෙනවා. පොලිසියෙන් කියනවා 2020 2000කට වැඩි ළමා අපයෝජන සිද්ධීන් ආවා, එකකටවත් නඩුගොනු කරලා නැහැ. ළමා ආරක්ෂණ අධිකාරිය, අපේ තියෙන බලගතුම අධිකාරිය 2020 9000කට කිට්ටු වෙන පැමිණිල් ලැබුණා, එකකටවත් නඩුගොනු කරලා නැහැ. ඒජී ඔෆිස් එකේ නීතිපති දෙමාර්තමේත්වයේ අවුරුදු 10කට එහා ළමා අපයෝජන නඩු 20000කට වඩා හිර වෙලා තිනවා, එකකටවත් තාම නඩුගුණ කරලා නැහැ. අපේ දරුවන් දැන් ඉලක්කමක් වෙලා, අපිට අපේ දරුවන්ට දැන් වටිනාකමක් නැති වෙලා. ඒ නිසා අපි අද ආරම්භ කරනවා ඉලක්කමක් පමණයි කියන තව වැඩමු පිළිවෙත. අපි ඒක මහජන සංග්‍රාමයක් කරගමු. ඕගොල්ලෝ සම්බන්ධ වෙන්න, ඔය ක්‍රියාකාරීන් එකතු වෙන්න. අපි මේ පාර කොහොම කවුරු කිව්වත් අපේ ව්‍යවස්ථා දායකව අපි හරවා ගමු. අපි නම් අපේ පැත්තට අපේ දරුවන්ට ඡන්දයක් නැත්තම් පක්ෂක් පාටයක් නැතුව
अपे देशीय विसिपहाम में दरुआन वेनुएन एकटे सिट गाता युतुई ए सिट गेन अपे दरुआन आरक्षा कर गाता युतुई अपे आयव वग कीमट वग वीमट लाक करमु एनिसा में खतावेन पासे अपे अपे प्रोफाइल पिक्चर एकटे फ्रेम में खाक दानवा मंग आराधना करना उगलांटे एक शेयर करान ගියවුරුද්දේ අපි දැන් ඇති කියන මේ සංග්‍රාමය පටන් ගත්තාම සංවාදය පටන් ගත්තාම ඒකට හුඟක් සහයෝගය ලැබුණා මේ පාරත් ඒක කරන්න මොකද අපි ගහක් කොළක් ආරක්ෂා කරනවා වගේම අපේ දරුවන් මුලින්ම ආරක්ෂා කරගත යුතුයි ඊට පස්සේ 30 ජූලි 31 වෙනිදා පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සංවාදයක් පවත්වනවා ලයිව් Zoom හරහා ඒ සම්බන්ධව अभी मध्य निवेदन निकुत कल तीन एक अभी फेसबुक के टीकिंग दान करुणाकल एक श्याखरा पेन्ना अभी तवा निहांडव इन्न अभी उकट वड़ा अपे धरुआन बदगाते नोला पेन्नों वितराक मे क्रियाकरा एक मम आराधना करण फलवेनी वेडी मुरे गोलीय सम्मते वे धरुआगे यहापत उदेसा कियन මූලධර්මය පමණයි ඒ අනුව මම ආරාධනා කරනවා ජෝසප් ස්ටාලින් මහත්මයාට මිස්ටර් ස්ටාලින් කියලා මම එදාත් කියන්නේ අදත් කියනවා මිස්ටර් ස්ටාලින් අපිත් එක්ක එදා දේ ඉඳන් එකට හිටගෙන අපේ වැඩසටහන වලට සම්බන්ධ වුණා අපි ඔබතුමාලා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගත්තාම සහයෝගය දුන්නා අපි KDU පනතට විරුද්ධයි දැන් ඔබලා වැටුප් සඳහා ස්ට්‍රයික් කරලා තියෙනවා ඒකට හරි අර්ථයක් දෙන්න කියලා මම ඔබලාගෙන් ඉල්ලනවා පාසල්වල ප්‍රචණ්ඩත්වය නතර කිරීමට ඕගොල්ලෝ කැප වෙන්න පොරොන්දුවක් දෙන්න ඔය වැටුප් ඉල්ලන ගමම්ම දරුවන් වෙනුවෙන් පළවෙනි උණ්ඩය දෙන්න මේ බලකායේ නියමුවන් වන්නේ කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මම කවදාවත් ඔබතුමාගෙන් යම් කිසි දෙයක් ඉල්ලලා නැහැ මම දීලා තියෙන්නේ ආරාධනාවක් පමණයි අපේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා නමුත් මේ පාර මම ඉල්ලනවා වේවල් තහනම් කරන්න ඔබලා මූලික වෙලා රජයෙන් ඉල්ලන්න වේවල් විකුණන එක තහනම් කරන්න කියලා ඇයි ඒ ප්‍රචණ්ඩත්වය අධික යුදමය පසුබිමක් තිබ්බ දකුණු අප්‍රිකාව සුඩාන වගේ රටවල් වල ළමා ප්‍රචණ්ඩත්වය නතර කළේ වේවල් විකිනීම නතර කළා එකින් සංකේතවත් කළා ආයුධයකින් අතින් පයින් ගහලා දරුවෙකුට සලකන්න බෑ කියන ඒ සංකේතයත් එක්ක ඒ නිසා ස්ටාලින් මහත්තයෝ මිස්ටර් ස්ටාලින් ඔබේ ඔය අරගලයට හරි අරුතක් දෙන්න ඒත් එක්කම මම සෑම ක්‍රියාකාරීනියකටම ක්‍රියාකාරීකටවත් මම අත්පොලසන්නාදයෙන් සුබපතනවා මේ ගැන තව තවත් ක්‍රියා කරන්න දරුවන් වෙනුවෙන් කතා කරන්න නමුත් ඒ කරන අවස්ථාවන්දී නියම නිර්දේශගත වචන පාවිච්චි කරන්න ළමා දූෂණය කාන්තා දූෂණය කියන එක අපි දැන් කතා කරන්නේ නෑ ව්‍යවහාරේ නෑ ඒ වෙනුවට අපි පාවිච්චි කරන්නේ ළමා අපයෝජනය ඒ වගේම හුඟක් දෙනෙක් කරන වරදක් තමයි ළමා අපචාර කියලා කියනවා ළමා අපචාර කියලා කියන්නේ දරුවෙක් විසින් කරන නොමනා වැඩ ඒ දරුවාගේ නොදැනුමක් නොදැනුවත්කම නිසා ළමා අපයෝජනය කියලා කියන්නේ දරුවෙක්ට කරන දෙයක් ඒ නිසා හරි වචන වෙන්න ඕනේ ළමා අපයෝජන එහෙනම් නම් සියලු දෙනාම අපිත් එක්ක අද ඉඳලා එකට දරුවන් ආරක්ෂා කර ගැනීමට ඒ බලකායට එකතු වෙන්න महा संग्रामेट एकतु वेन्ने इकला ममा आराधना करनो पोमिस्तुति शुभरात्र्याक